තෙරුවන් සරණින් සැමට යහපත උදාපයපා. ලොවක් විෙනවිද දකි න්නොත නම් අප තිලෝගුරු ගෞතම බුදුපියාණන් වහන්සේගේ උතුම්මූ සද්ධර්මය ඔබට අවැසි වඩපා ඒ කාන්තයි. ජය රූපයනී නාලිකාව ඔබ වෙතගෙනෙන විෙනවිධ සද්ධර්මානු ශාසනාව ආරම්භ කිරීමටයි අපගේ මේ සෝදානම. සුපරුදු පරිදි අපගේ ගෞරමණී ආරාධනාව පිළිගෙන මේ වැඩමවා වදාළ අප ස්වාමීන් වහන්සේ කම්මට අනාචාරය විනයාචාරය විද්‍යාවේදී නම කියන්නට අපසරයි අධපූජ්්‍ය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. අප ස්වාමීන් වහන්සේ නමස්කාරපූරකව පිළිගනිමු. සාධූ සාධූ සාධෝ අද දින මෙම ධර්ම දේශනාව සඳහා සැද හැති විකාශන දායකත්ව ගෙන කටතු කරනු ලබන්නේ මහනුවර වත්තේ පදිංචි දර්ශන අභේකෝන් මහත්මී විසින්. එසේ නම් මෙමූතුම් වූ සද්ධර්මය ලොවට පසක් කරනුවස් අප දේශකයන් වහන්සේට ගෞරවෙන් ආරාධනකර සිටමු. සාධූ සාධෝ සාදෝ අවසරයි ස්වාමීන් වහන්ස සමන්තා චක්කවාලේ සූවත්‍රගච්ඡන්තු දේවතා. සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්මස්සවන කාලු අයං පදංතා දම්මස්සවන කාලු අයං පදන්තා දම්මස්සවන කාලු අයං පදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නතස්ස භගෝතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සුදුුද්ධ සංසුනී සුනං යත්තකාමනිපාතිනං චිත්තං රක්කේතම ධාවී චිත්තං ගුත්තං සුකාවහන්ති සදා බුද්ධි සම්පන්න පින්නත්න හැම දෙනාම ඒකරස් වෙලාඉන්නේ සම්මා සම්බදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව තමගේ ජීවිතය සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනිින් සැනසෙනවා කියෙන දිිෂ්ඨානින් යුක්තවයි ධර්මශ්‍රවණය කරන්නට සුඋදනා වෙලා ඉන්නේ දින හතරක් තිස්සේ අපි කතා කරයේ ගැටලුවකට සාර්ථකෝ මුණ දෙන්නට අපිට තියෙන හැකියාවන් අපිට ලැබිල තියෙන මනස ඒ වගේම ඒ මනස තුළින් උපදවාගත හැකි කරුණු පිළිබඳව ඉතින් අපි කතානකරපු තවකාරණ තුනක් තියෙනවා කෙටියෙන් කතා කරමුය පිළිබඳව. ඊට පස්ස මේ දේශනා පහස්්‍රවණය කරපු මේ පින්වන්තායට අදහසක් ඇති වනොත් මේක තමයි අපි ගැටලුවක් විසඳාගණ්ඩෝන හොඳම ක්‍රමවේ දය කියලා අප පින්වතයට මේ පිළිවතව කරුණු ොයාගන්ඩ පුළුවන්. බුදුරජාණ වහන්ේ දේශනා කරපු ධර්මය තුළ තියෙන්නේ අපේ හිත වෙනස් කරන වැඩපිළිවෙල. ඉතින් ඒ නිසා මේ හිත වෙනස් කරන වැඩපිළිවෙල තුළ අපි, ඉතාම ඉක්මනින් අපිට පුළුවන්කම තියෙනවා ප්‍රශ්න විසඳ ගණ්ඩ. කොම නමුත් කමක් නැහ. ැබි ගොඩා කරුණු කතා කරා පසුග දේශනාවල්වැලදී. ගොඩක් කරුණු කතා කරා. ඒ නිසා දැන් අපි සූදානම් වෙන්නේ එහි සමාලෝචනයක් ඇ වගේම සමාලෝචනයකට පෙර. ඒවත් එක් ඔක්කොම් විශ්ව කරගෙන කගොහොමද දැන්මේ අවසාන වසයෙන් අපේ මනසිකාරය සකස් කරගන්නේ කියන එක ගැන කතා කරන්න. ද පින්නත්න්නේ මේ මනසි කාරය සකස් කර ගැනීමට අත්‍යවශව වන කාරණාවක් මතක් කරන්නට යන්නේ ඊරක කාරනාවතුරින් එක ස්මතු කරන්න පුළන් ඒඊලන් කරණාතම යහපත් සිහියෙන් මේක පිළිබඳව සිහියෙන් වාසය කිරීම මොකද මේ සිහිය කියලා කියයන්නේ ධර්මානුකුල ගත්තුත් සිහකැන් මේඒ පක් කියන සමන්නාගත සති සතික න සිහිය ඒකයන්නේ මේ විසඳම මට මතක් වඩ ඕනේ හරි මේ විසඳම මෙහෙම විසඳමක් තියෙන ප්‍රශ්නේති තීවර වඩ වඩ වෙන්ඩ වඩ මේ විසඳම අපිට අමතක ව නවා හරිද තේරුුණ ඇති කියලා මං හිතනවා. ප්‍රශ්නය තීවුරෙන්ඩ තීවරවෙඩ මේ විසඳම මට අමතක වෙනවා ඇයන්නේ තමන් අර ප්‍රශ්නය ගැනම හිතලලා හිතලලා හිතලා විසඳමක් ගැනත් හිතල තියන විසඳදුමට මයි භෞතික විසඳම ඒ බාහිර ලෝක වෙනස් කරලාකෙන් බාහිර ෝක මට මේ ප්‍රශ්නය ඇති වුණේ මෙන්නනමේ දේවල් හින්ද. ඒවා වෙනස් කරලමයි මේ විසඳම ගණ්ඩ වනේ ඒකෙන්මයි ඒකෙෙන්මයි කියලා හිතල හිතල හිතලා දැන් අපි කතාකරපු ප්‍රශ්නය දිහා දකින විදිහ වෙනස් කරන එක අ කතන්දර හදන එක වෙනස්කරන එක සංකල්පනා නිවරින් සංකල්පනා හදන එක ඇති කරගෙන්න්න වැරදි සංකල්පන වැරදි කතන්තර හදනක වෙනස් කරන එක ඊළංගට ප්‍රාණ ගාත අදත් අදාාන කාමිත්‍යචාර ආදිය කෙරෙන තත්ත්වකට පත්වෙන්නේ නැතිව ඒවා වලක් වගන්න එතකොට යහපත් වචනවලින් ඉන්න එක වැරදි කියරන්න නැතුව බොරු කිය ැතුව කියේලාන් කියන්න නැතුව පසු වචන කිය නැතුව හිත් වචන කියන්න නැතු මේවයින් අත මිදිල වාසය කරන එක අන්න ඒ වගේ අපි හොඳින්. ඉතාම හොඳින් දැනගත යුතුව තියෙන කාරණ බහෝමයක් තියෙනව ඒ එකත් එක් අපි කතා කර වැරදි දිවි පැත්මකට යන්නේ නැතුව සහ තමන්ගේ උත්තරය තුළින්. තමන්ට ලැබෙන අපි ගත්ත විසඳම තුළින් සතුට ලැබෙන කං දරාගෙන. අපිට ලැබිච්ච විසඳම අපි බලාපොරොත්වෙන විසඳම තුළින් ඒ අපි බලාපොත්වෙන විසඳන ක්‍රමය තුළින් විසඳලා ඒ විසඳීම ලැබීම නිසා. සතුරක් උපදිනකොට ඒ සතුට පැත්තට අපේ හිත යොමු වෙන තුරු දරාගෙන මේ විසඳම කරා යෑම කියලා කියන මේ අපූරු ක්‍රමවේදයන් තුළින් මගේ ප්‍රශ්නය විසඳගන්්ඩ ඕනේ කියන සිහිය. එත කොනන්න දැන් අපට තේරෙන ඒ අමතක වෙනවා. එක අමතකවෙලා ප්‍රශ්නෙත් එක් මආයසරක් වැට 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 වැටන්න. අන්න එහම නොවෙන්ඩ නං මේ විසඳමන්න මෙහෙමයි වන්නඩ ෝනෑ ප්‍රශ්නයක් කාබාාව විසඳම මෙහෙමයි එන්නේ මෙහෙමයි එන්නේ මෙහෙමයි එන්නේ කිය නැවත 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 මෙිෙහි කර්ඩෝන. හරිද නැවත නැවත මෙෙහි කර්ඩ ඕනේ ඒවිතරක් නෙවෙයේ විසඳම නියමාකාර තත්තාකාර විසඳම ලබාගත්ත හ මට ඇති වෙන ආනිසංසයන් කියලා මේ ප්‍රශ්නය විසඳගත්තහහා මට ලැබෙන ආනිසංසයන් කියලා පත්මනහි කරන්නටව මේ ප්‍රශ්න විසඳ කඩ බැරිුුණොත්මට ඇතිවෙන ආදීනවයන් කියලා ඒත් මෙනිහි කරඩුනේ කැනන්නේ හැම දාම මේක ඇලි ගලි වාසය කරන්නට සිද්ධ වෙනවා හැම දාම මේක ඇලි ගැලි වාසය කරට වෙනවා මේ ගැටලුවත් එක්කම ඉන්දවෙනවා මේ මනුසලෝක ඉපදනකු මට ගඩ ලබුණ නෑන හරිද පුංචි කාලදි ට මේ තියෙන ඔකෝම් ප්‍රශ්න නැතං ඔය අදාළ දේවල් මුණ ගැහන්ඩ පෙර සමහර ජීවවස්වක්ෙන් පුළ ජීවස්ව කෙන්ට පුළ ටම දම මුණ ගැහිලද. ඒ ුණගහෙන්න්ට පෙර මට මේ ගැටනල තිබුණන් න එතර රජගෙනෙක්ෙටේගේ බිසවහරි ඉම රූමත් මේ රූමත් බිසවත් එක්ක මෙයා බොහොම සතුටින් කාලය ගත කර මේ බිසව මැරුණා මැරුුණට පස්සේ මොකද කරන්නේ මෙයා බෙහෙත් ගල්ලලා වීදුරු පෙට්ටියක දාලා මේශරීරය තියාගෙන මේ සරීරයට දිහා බල බල හැම්ම දාම වැලපි වැලිහිටිය මේ ආරංචි වෙලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට මිනිස්සු මොකද කරන්නේ එකතු කරගෙනාව මේ රජ්ජුරුවන්. එතකොට ගාමිණීකෙන මේ රජුරුවන්ගෙන් බුදුරජාන් වහන්සේ ප්‍රශ්න දෙකක් අහනෝ. හරි ඉදි එක ප්‍රශ්නයක් අහනකොටම මේ ගැටඩුවයා විසඳ ගන්න. අහනවා මේ තැනැත්තිය හම්බෙන්න්නට පෙර පලවෙනි දවස දකිින්ට ඉස්සෙල්ලා. ඔබතුමාට මේ තැනැත්තිය පිළිබඳව දුක් ඇති වුනාාද කියලා. එතකොට රජතුමා නෑ කියනවා. හරිද එහෙනම් මේ තැනැතිය කොහේ හිටියාද මොනව කලාාද ඉළඟට අහනවා මේ ඔබතුමාට හම්බෙන්ඩ කලින් මලා නම්. ඔබතුමාට දුක් ඇතිවෙනවාද. නෑ. මැර මේ තැත්වය බතුමට හම්බුන් නැත්තා දුක් ඇති වෙනවද නෑ එනම් මෙත තියනන්නේ තැනැතියගේ මරන පිළබඳ ප්‍රශ්න නවේ කියනක බුදුරජාන්ස දේශනා කරන්නට තිස්සෙල්ල මේ රජතුමා තේරුම් ගත්ත මලමිනිය හිලා ධානය කරළ දාලා සතුට ජීවත් වුණ තේරුම් ගැනින්මයි වැදගත්යෙන්නේ. ඒ හිතේ මේ ප්‍රශ්නේ තියනවා කියන සිහිය වක්වත් අඩ ගානය අපිට තියෙන්ඩන. බවා බාහිර පශ්නය වෙයි සියලරුලොව හිතියෙන ප්‍රශ්න අභ්‍යන්ත ප්‍රශසන ඇයි අපි ප්‍රශ්නය අර්ථදක්ව ගත්තා ප්‍රශ්නය කියල කියන්න පිනත්න දුක් ඇතිවෙලා ඒ දුක් නැතිවෙන්නේ නැතුව තිබීම හරි දේ දුක් නැතිවෙන්න නැතුව අකණ්ඩව දුක් කියන ප්‍රවාහයක්න් අපේ තුළින් නැගි නැගී නැගි නැගී නැගි නැගී එනවා නම් ඒක තමයි අති විශාල ගැටලුවක් බවට පත්වෙන්නේ හරි ඉති මේවා ගැන අපි ඉතාම හොඳින් හිතල බලන්්ඩෝ නේ හැම වෙලාවකම වගේ. සෑමනිමේෂයකම මේ පිළිබ බඳව අපි හිත හි හිතල හිතලා තමට ඕනම ගැටුවක් කෙනෙකුට මෙන්න තන්හාවයි ගැටලුවට හේතුව මෙන්න මේක නැතිකරගන්නවෙන්න මේ ආකාරයටයි කියලා අපි කතාකරපු සියලු දේ ගැනසිහිය අපේ තුළින් වර්ධනය වෙලා එන්ඩෝන. හරිද අන්න ඒ සිහිය තමයි අපට අවශ්‍ය කරන්නේ ඉතාමත්ම වැදගත් කාරණාවක්ඒ එක හරිද ඉතාමත්ම වැදගත් කාරණාවක් මෙන්න මේ සිහිය කෙනක එක ගැන්නේ ඇත්ත ඇති සැටියෙන් දැනගෙන ඇත්ත ඇති සැටියෙන් දැනගෙන ඒ ඇත්ත පිළිබඳව තමන්ගේ ඇතුලාන්තේ නැගිලා එන සිහිය ඒ ඇත්ත පිළිබඳව තමන්ගේ ඇතුලාන්තේ නැගිලා එන සිහිය තමයි මේ අවශ්‍ය කරන වැඩ පිළිවෙල තුළ අපිට උපදවාගත යුතුව තියන්නේ ඉතින් මේ විදිහයට අපි තා ආමත්ම හොඳින් මේ ගැන හිතල බලලපින්වත්නේ මෙසිහි උපදවාගඩ කරණ්ඩෝනෑ න නැ නැවත මෙිනිෙහිරර මෙනිහි කරර මෙිහිරර හැම වෙලේම වගේ ගැටඩුවක්ෙනකුට අර ගින්දර දකිනකොට ආයමොනුවත් නෑනේ ඒ ආස්ත්‍රයක කරබින්ඳ ගින්දර කියන්නෙත් ප්‍රවාහයක්. කොට ගින්දර අප ොඳ ආශ්‍රේ කරලා තිනවා රුණු දැනතුරු පුච්චගෙන තියෙනවා ලං වෙලාබල්ල තියෙනවා අඩු කරලා තියෙනවා ගින්දර ඩිකරලා තියෙනවා. හරිද ලොකු ගිනිිකොඩුවල් නිවෙලදාලා තියෙනවා. එතකොට ඒ ගින්දර අපි ආශ්‍රය කරලා තියෙන නිසා මේ වෙනකොට හොඳට ගින්දර හටගන්නේ මොනවා හින්ද ඒ නැතිකරට පුළුවන් මොනවාද කියලා දැනගෙන තියෙන නිසා. අපිට මොකදන ගින්දර දකිනොකොටම අපේ මනසිකාරය. ්‍රාත්මක වෙලා මෙන්න මේක නිවලදාන්න මෙන්න මෙහෙමයි කියලා මඟට පණවිඩා රගෙනවා මගේ මනසිම්ම ඒ පණවිඩා රගෙන අන්න ඒ වගේ මේ හිත ගිනි ඇවිලෙනකොට. මේ තියෙන අත්ති විශාල ගැඩ්ලුකාරී තත්ත් අපිට තේරුම් ගණ්ඩ පුළුවන් වෙන්නොට හිත ගිනි ඇවිලෙනකොට. මේක නිවලදාන්ට පුළුවන්න්න මේ වැඩපිඩි වෙලකින් කියලා මට නි්බාධව මතක් වෙඩ ඕන. අන්න ඒකට තමයි කියන්නෙ සිහිය කියලා. . ඒ අපේ මනසිකාරය ගෙන වැඩපිළිවෙල තුළ සකස්වැඩන දෙයක් මේ අපි දැන් මේවා කතා කරලායිවර වෙලා. අවසානයේ දී අද දවසේ මේ මනසිකාරය හදන විදිහ ගැන ඉතාමත්ම ප්‍රබලව සාකච්ා කළයතු තියන මනසිකාරය හද විදිහ කිම තැනකින් වැරදක්වෙන්න තිෙන්ට හරි පැත්තට මේක ොමු කරන විදිහ. ඉළඟට තව දෙයක් තමයි මේ පිළිබඳව ඇත්ත අවබෝධ කරගන්න එක මේකටමයි තවදුලටත් අර සම්මාදිට්ටිය ආදිය එ ඇත්ත අවබෝධ කරගන්න එක උඟක් වෙලාට අපට ගැටලුකාරි තත්වයන් උදාාවවෙන්නේ මට ඕන හැටියට මේ ෝකේ තියාගන්න පුුවන් කියෙළ ම හිතන්ග හිල්ලා රි අර සම්මා දිට්ටියටම හේතුවෙන මේ සම්මා සතියටට හේතුවෙන ත ප්‍රබල කාරණාවක් අප මේ කතා කරන්න හදන්නෙමං බලාපොරොත් වෙන අපි නන්නේ මේ ලෝකයේ වෙනස් වෙන දේවල් මේ භාරගණඩ මගේ හිත ලෑස්තින වෙනස් වෙනකොට ඒක බාරගණ්ඩ මගේ හිතල ඇස්ති නෑ ඒතමඔ ගට ලූල්ට ගොඩා ේතු ලකෙ එ එකක ගටන්නේ ඒකයි මම කලින්බ දැගෙන තියාගණ්ඩවනු මේ ලෝකේ තියන හැම දෙයක්ම වෙනස්සකට භාජන වෙන දේවල් හරිද එන්න ඒසිහය මගේ ළඟ තියාග්ඩ එකයි මේක සම්මා සතියටම වැටනවකි ලකි්වේ මොකක්ද මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙනෝ එතකොට ඒක මම පුහුණු කරලා තියාගණ්ඩ ඕේ ගේ අම්ම මගේ තාත් මගේ සහෝදරයෝ මගේ ඥාතිය ඒක කලින්ම ම දැනගෙන තියාගණඩන එකක මනිකරලා තියෙන්ට න එකකට ය මරණ සතිය වඩන්ඩ වගේ දවල් කියන්න මේ රිනාාත්මක චින්තෙනකට යන්ඩ නෙවෙයි පින්නත්න්නේ ඇත්ත දැනගෙන ජීවත්තෙන්ට ඇත්ත දැනගෙන ජීවත්විය යුත්තේ ඇයි මානසික වැටෙන්න්නේ නැතු අපේ ඉලක්වලට යන්ඩ ගමනාන්තයට යන්ඩ ලෞකිි වන්නඩ පුළුවන් ලෝතර වඩත්තු ඇත්තම් මඟදීමම අපි මානසිකව කඩාගෙනට නොම වෙනස්සීම දරාග්ඩ බැරි විච්ච මනිස්සූ මානසිකව කඩාගෙන වැටනම්. අන්න එතන තමයි අපි ඉත්තාමත්ම ගැබූරිින් තේරුම්ගණ්ඩ ඕන මේ වෙනස්වීමට මුුණ දෙඩ වෙනස්වීම අපේ තුලින් අපි මොකද කරණ්ඩ ඕනේ භාරගණ්ඩ පුලුවන් විදිහට පුහුණු කර්ඩ ඕනෑ. හැම වෙලේම යම් කරදරයක් වඩ කලින් ගැඩලුවක්ට කලම් පවා මට සැනසීම ලබාදීලා තියන් දේවල් මට නිවීම ලබාදිල්ල තියෙන දේවල් මට ආශ්වාදය ලබාදිලා තිය දේවල් හැමදේ මට නැතිවෙනවාය කියන කාරණාව අපේ තුළින් අපි අත්දැක තබාගත යුතු වෙනවා. අත්දැකලා තියාගණ්ඩවුණ පිවත්න්නේ ඒක තමයි එතකොට අපේ මනසේඒ පනිවිඩේ දන්නවා ඇතකොට යමක් වෙනස් යනකොට මේ ලෝකේ හුමං එක දැනග නට. අසනිපවෙනකො හුමගේ එක ැග නට මේමගේ අසනිව වෙන කාල ියගුට හැමදාම් ප්‍රියෝත්තෙකින් හම්බෙන්න්නේ මේ මගේ තනි වෙන කාේ ම ප්‍රියන්ගෙන් වට වෙන කාේ. දරුවත්තෙක් හමදාමින්ට හම්බින්නේෑ. දරුමාාව දායනක් කියලව දැගෙන හිටේවා දන්න ඇක මගේ යුතුකම විතර මං සිද් කර න්න නේදට. අපි කියන හිත හදාගෙනින් ඕන කියලා. අන්න එහෙම අයට එහෙම ගැටලු මොන්නම දෙයක් මත්තේවත් ආධිකතර ගැටුවෙන් ෑ ඊළඟට අනිත් එක තයි මට ඕන හැට මේ ලක පත් ගඩ ෑකිනකත් ඔඕ හට ග ලුව ලකයක් නව මේ යෙන්නේ අඩු ගණනමගේ සරයක්ත් බෑ මං ැති නෑ මේ හැඩේ තියෙන රීරේකට මං කැමතින ගේ මේ සරය තියන පැහැට මං කැමති නෑ මේ සරීරය සකස් වෙලා තියෙන හැඩයට වක්වත් අඩුමගන්න. නොමුත් ඒ කොච්චර අකමැති වනත්. ඒ හැඩයයි තියෙන්නේ. ඒ පැහැයැයි තියෙන්න්නේ ඇති මොකද කරන්නේ. අන්න ඒ වගේ තමයි මෙලෝකේ තියන සියලුදේ මටවඕන හැටිට තියනෙ වනවේ. මෙෝකේ තියන සියලු දේ මටවන හැට තියනව වනව අන්න ඒ නිසා මට සිද්ධ වෙනවා ඉතාම යහපත් ආකාරයට මගේ මනසිකාරය ඔය සිහිය කියනෙ ඇතිකර වඩිළඟට මෙලෝකයේ තියෙන ගොඩක් දේවල් නිසා ඒවා මම අල්ලා ගත්තවත් එ හැම දේකීම මට දුකක් ඇතිවෙනවා පසුකාරී නව. ඒ මොහොතේදිීමත් මේ තහාාවත් එක්කම දුක් ඇතිවෙනවා ඇතිගන්නේ සියලු දේ තුළ තියෙනේ දුක්කත ස්වභාවය දුක් ඇතිවෙන ගතිය තේරුම්ගණ්ඩ ඕන. එතකොට අනිත්‍ය දුක්ක අනත්ව කියන්නේ උන්වේ ලක්ෂණයන් එතකොට ඒවා හරියට කලින්ම වටහාගෙන වාසය කිරීමෙන් අපිට ලැබෙන අතිවිශාල ලාභය තමයි අප පෙන්නත්න්නේ අති විශාල ලාභය තමයි අපිට කිසිම කාරණාවක් නැත මෙතනින් එහාට මගේ බලාපොරොත්තු තන්හා සහගතව තන්හාවෙෙන් අධික තන්හාාවෙන් බලාපොරොත්තුව ඇති වන්නේ නැත අධික තන්හාාවකින් යුක්තව බලාපොරොත්තු ඇති වන්නේ නැහැ අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි අත්විඳමින් ඉන්න ඉතාමත්ම වටන කාරණාව. හරිද? පැත්තිෙන් අපිත්ත දිමින් ඉන්න තාන් වටිනකාරනාව න්න මේ ඉතින් ඔය දිහට අපි පැත්තෙන් බලන්ඩ අපි මේ කොහොමද වර්ධනය කරගන්න කියලා. ජීවිතයේ සුවදායක තත්ත්වයකට පත්වවෙන්නට කොයි විදිහේ වැඩපිළි වෙලක්ද අපි ඇතිකරගණ්ඩ ඕන කියනෙ එක දැන් අපිට වැටහෙන්ඩ ඕන ධර්මය තුළ මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට කොච්චර මේ ලෝකෝත්තර වසයෙන් විතරයි ඕන කියලා අපි හිතන ධර්මය ලෞකික වසයෙන්. මොන්න තරන් නං ප්‍රයෝජනයකට අපිට ළඟාවෙන්ඩ පුළුවන්ද කියලා මොහොතකට හිතල බලන්න. හරි ඊළ රණාවටත්ය චිත්තඒ කාගතාවේ නැතන් සමාදිය. හරිද අපිට හැකිියවති ුමර කලින්මකිව්වා විසිදුමක් තියෙනවා කියලා. අපූරු විසිදුමක් තියෙන අපි නත් මේ විසිඳම ගැනත් අපේහි අවධනයම කරන්න ඩුවනේ තමයි මේ ප්‍රශ්නය පත්තක තියෙද්දී සෞම්ය පාරකට වැටන එක. ගැටලු පසෙ කලා ඒක හෙම්ම තිීද්දීඒ ගැටලුව තියද්දදි සුවදායක ඉතා සුවදායක වෙනත් විසඳමකට යනවා. මොක දි හැම තැනකින්ම හෙවේ සතුට හරිද සෑම තැනකින්ම හෙවවෙ සතුට එතකොට මේ ප්‍රශ්න කියලා කියන්න නෙමොනවද දුක්කන්දරාවක් ඇවිල්ල තියන්නේ. හරි මේ ගැටලු කියලා කියන්නේ දුක්කන්දරාවක් ඇවිල්ල තියෙන්නේ එතකොට අපි මොකද කරන්නේ ඒ දුක් එහෙම තියෙද්දිම අපූන් සතුරකට නෙත්ත එකතා මේ ප්‍රශ්නය හින්ද තින වෙහෙස මේ ප්‍රශ්නෙත් එක් මම හැම වෙලේ උත්සාහ කරනවා ඒක සතුට ඇතිවෙන ස්වභාවයකට අරන්තියාගඩ සතුට ඇතිවෙන ස්වභාවයකට අරගෙන ඒක තුළම තියාග්ඩ ලොකු උත්හයක් ගන්නවා ඉති එහෙ හරි මහන්සේ හිත හැම්බෙලේම හොයනවා මේකට විසඳම හොයනවා. ඉතින් එහෙම තියෙද්දී මොකද කරන්නේ මම පුුණු කරනවා අර අපිකිවිය හුස්මේ දැනීම තුළ ඉන්ඩ පුහුණු කරනවා එම හුස්මේ දැනීම තුළ ඉන්ඩ පුහුණ කරනකොට අපිට එක්තරා වෙලාවක අපූරු කාරණාව කම්බෙනෝ. ය හම්බෙට කාරණාව තමයි මේ හුස්මත් එකදිට එක දිට එකදිට දැනි දැ ද දැන ඉන්ඩ පුහුණුකොත් එහම ැත්තං මෛත්‍රී හැඟීම පුහුණුකරොත් එහෙම නැත්තං කරුණාව පුහුණුකරොත් එහෙම නැත්තං මේ ලෝකයේ තියෙන සුභය ගැන හැඟිීමම පුර කරොත් එහෙමත්ත කසින භාවනාවක් හරිපුරුතු කරත් මේ වගේ කුමන හෝ අරමුණක හිත එකදිගට රඳවාගඩ පුහුණු කරැව්වොත් කුමන හෝ ආරම්මණයක හිත එකට රඳවාගන්නට පුහුණු කරැවොත් අප පන්නත්න අපිට පුදුමාකාරලාභයක් ලැබෙන ඒ ලැබෙන ලාභේ අන්කවරක්වත් නෙවෙයි ප්‍රශ්නය නිසා තිබ පීරිත බවෙන් අතමිදිලා ලොකු විවේකයක් ලැබෙන විවේකයත් එක්ක පින්නවත්නි දන්නවාවද අපි ලොකු සතුටකට පත්වෙනවා. කය විවේකෙන් තිබ්බහම ලොකු සැපයකට පත්වෙනවා වගේ සිත විවේකයෙන් තිබ්බහම අපිට ලොකු සතුටකට පත්වෙන්ට පුළුවන්කුමක් ලැබෙනවා ඒ මොකද ඒ විවේකය නිසා හිත හොයන්න ඇතියෙනකොට අපිට මේ පීඩ නැවිල්ල තියන්නේ මේ ලෝකේ තියන දවල් අපි හොයන හිදා. මේ පීඩිත තත්වයන් නැවිල්ල තියෙන්නේ මේ ලෝකයේ තියෙන දේවල් අපි හොය එෙන හින්දා ඒක නිසා බලමු කොයි විදිහටද අප මේ දේවල් පිළිබඳව මේ ඒ කාග්‍රතාවය ඇතිකරගෙන ලබාගන්න වූ සතුට තුළින් ඇතිකරගන්න අපූරත්වය මොකක්ද කියලත් අපි විග්‍රහකරගෙන බලමු. ැ. අපේ හිත මේ චිත්ත ඒ කාග්‍රතාවයකට නැතන් ආනාපාන සතිය වගේ දේකට අපේ හිතවයොමු කරගන්න ටිකටි පුුණ කරකොට විවේකය ලැබෙනකොට අපේ හිත කාමාරමුණලට යන්න අර ප්‍රශ්නතක යන්න ගැටිම්මුලට යන්න නැව්‍යපාදරමුණට යන්නෙ නෑ යන්න ඇතුූ ටිකක් වෙලා තියෙනකොට ඒ විවේක ඉහින්ද ඇතිවන සට භක්තිවි ඉන්න පුලො. හැබැයි පුහුණ කරන්න්නුල් මේ පුහුණුකිරීම කරන්න අපි හැබැයි. අ අර කියන මේ ඔය කියන සතුට උපදින්නම නෑ අ අර පැත්තෙන් අපි කලින් කතා කරපු සම්මාකම්මන්ත සම්මාවාචා ආදීය තියෙනව නැර ක්‍රියාකාරී තත්වයට ගිය පීලණය ඒ දරාගෙන නත්ව තියනෙන න එකට න අපි සිල් සමමාදංන් ලති ඉෙන්ට න කියෙන සීලේ කැඩුනොත්න් ලොකු ගැටුවකට එනවා. හරිද සීය කැඩු නොත්න් ලොකු ගැටලුවකරෙනවා. ඉතින් එතකොට, අපි බලන්ඩ ඕන හොඳට මේ සීලය කැඩෙන්නේ නැතිවඩ කොහොමද අපි අපේ වැඩපිළිවෙලා අරයි යන්නේ කියලා. හරිද සීලේ කැඩෙන් නැතිවන්නට අපි කොහම ද අපේ වැඩපිවෙලා රයන්නේ කියලා එතකොට අර වීරයෙන් අර සිහියෙන් හරිද අර වැරදි කරන්නේ නැතුව කාටවත් තීරිහරයක් කරන්න නැතුව කෝම හරි මම මගේ ජීවිතය ඉතානි වැරදි වරගෙන යනවා කියලා. කොහොම හරි මං මගේ ජීවිත ඉතාම නිවැරදිව අරගෙන යනවා කියලා දැඩී උත්සාහයක් ගණ්ඩුවන ඉතා දැඩි උත්සහයක් ගණ්ඩුවන එ ඉතා දැඩි උත්සාහයක් ගත්හොත් තමයි පෙන්න්නත්න අපිට පුළුවන්කම තියෙන්නේ ඉතාම නිවැරදි තැනකට අපේ මනස සකස් කර ග්ඩ හරි එතකොට බලන්ඩ හමඋුණනාට පස්සේ ඔන්න දැන් අර ඒවා නිසාමර වැරදිවලින් අතමිදි රතිගෙන නිසා හි යම් කිසි සතුටකින් පිරිෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ ඒ සතුට තව වර්ධනය කරගණඩ බලාගෙන හරිද ඒ සතුට තව දුරටත් වර්ධනය කරගණ්ඩ බලාගෙන මොකද කරන්නේ අපි අර වගේ භාවනාවකයදෙනවා. එතකොට මොකද වෙන්නේ වෙන දේක හිත නවති නෝ වෙන අරමුණක හිත නවති නෝ හරි එහම අරමුණක හිත නැතනකට හිත සතුටය ගොඩක් සතුටෙන් පිරවා හරි දැන් අර ප්‍රශ්නය ලොකුවට දැනෙන්නේ හරි දැන් හිත හොඳට වෙනත් පැත්තකින් සතුට විඳන්න පුරදු කරලා ප්‍රශ්නය තියනවා ප්‍රශ්නය නෙවේ තියන්නේෙ මොකද තියෙන්නේ අපි ප්‍රශ්නය කියලා අර්ථදකවත හිතේ දුක තියෙනවනන්නේ දැන් දුකන දුකනැතු ඉන්න පුරුදු වෙලා තියන්නේ. ෞ අ බෞතික සකස්වෙේ තිබ දය තියෙන එක තරහා ච්චා තර වෙලා මඉන්නවා මගෙත් එක්ක එකක වැරදි විදිට මට ක්‍රියාකරපුයි ඒවිදිහටම කරනවා අපේ පින් අත්ති මේක අත්තිදිින්ඩ ඒ විදිහට මේ මිනිස්සු වැඩ කරනවා මට මෙලෝ ප්‍රශ්නයන්නඒ එක කලින් තිබ්බේමකක්ද ඒ විදිට වැඩ කරනොකොට මම හැ ගහනෝ හ හරියට ඒ එකටියට පිහෙන් අයි නොවගේ දැම් මම ශක්ති මත් වෙලා ඒකනනි සයිකච්චීමට පිහයෙන්ගයිට බෑ තේරුම් ගඩකෝ ඒක නිසා වෙනද වගේවැට කොමේ අදයැග ලැබවට පසෙ එෙනෙකුට හිතෙයි. දැන් මේදවස් වලට තිබට ඇඩියර බෞතිකව අර මිනිසු නරකවිදිදීම හැසිරෙනවා. අනේ මට ගානක්වත් නෑ. සැබැවින්ම කියන නම් ප්‍රශනය විසඳලාමයි. ඇයි ප්‍රශ්නය තිබ්බේ මට දුක්තියෙනවා න. මේක හරි උතුම් ක්‍රියාවක්. මේ හරි අපූරු ක්‍රමවේදයක්. හරි. දැන් මට තියෙනවා? සාහන සීලී හිතක් මට දැන්වන්නන් නිවැරදි සහයකින් යුතුව අර මිනිස්සුන් හදන්්ඩත් පුළුවන් මොකොද මට යාලහිද තරහයන්න ෙත් නෑ එයාලහිද මව උද්දාමකටත් ෙන්නේන හැදදුනාගගේ ට ලක වන ගොුත් නෑන ොහදනා කියලට ලොක පාඩුවකුත් නෑ ඒනිසාමට සහයෙන් යුක්ත වැ කරට පුුවන් ීර යක්ත වැ කර මොද මාව පීඩනයට පත් වෙලානෑ. මේකතමයි අපූවත්තය කියලාකන්නේ. ප්‍රශ්ණ සැබෑ ස්වභාවය දකිින්ඩ මගේ හිත මේ වගේ සසුම් කරගණ් න. ප්‍රශ්නයේ සැබෑ රූපය අත්දකින් මම මේ වගේ සංසුම් වෙන්ඩෝනෑ මේ වගේ සාන්තවෙන්ඩෝනෑ මේ වගේ ගැම්ඹුරු තැනකින්ම පටන්ග්ඩෝනෑ හරිද මේක දැනගෙන තියාගණ්ඩුවුන්. තැන් අපි ඕක්කොමටික් කතා කරමනවද සම්මා දිට්ිය පැත්ත සම්මාහා සංකප් පැත්ත සම්මාහා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාදී කියෙන ඉහ මානසිකත්වයකට පත්තෙන්ට පුළුවන් ලෝකෝත්තර මානසිකත්වයකට ලෝකයේ ඉක්මවා යන ලෝකේ මිනිස්සු හිතන ඉහළම තැන්වලට පත්ෙන්ට පුළුවන් මානසික අංගයන් අප මේ ලෝකේකත්වයට කොහොමද ගලප ගන්න කියෙනෙ එක දින පහක් තිස කතා කර දැන් අවසාන පොඩ්ඩ තියන්නේ හරි ඒ ටිට මේ අට පාවිච්චි කෙරෙනවිදිට මනසිකාරය හදන්්ඩෝනෑ කියන එක ගැන අපූරු උදාහරණයක් එක් අපි සාකච්ඡා කරන මේ ඉතිරි පුංචි වෙලාව හරිද ඉරි පසේ තමන්ට තියන එක අත් දකින එක මම යනවා හරියදුරු පුහුණුවක් ලබා ගැනීම සඳහා රියදුරු පාසැලකට ගිහිල්ල මම කවදක්වත් පැදලා නැති වාහනකට මාව ගොඩ කරනවා මේ කටි මූලිකව යමක් කියල දෙනවා ූලිකම යම කියල දීලා පෙන්න්නත්න්නේේ ඒ ක්‍රිය ආකාරිත්තය ගැන උුණරිවගේ පොඩි පොඩි දෙේවල්ටික්ට කියලදීලා. මොකද කරන්නේ මේ පුහුණු කරන්න මගේ පැත්තෙන් මාව අරගෙන ගිහිල්ල වාහනයකින් දෝල දැන්කේන මේ කරයි යම් කියලා. මේක පනගන්න හැටි කියලදීලා. ඉට පස්සේ. අරගෙන යනකොට එයා හැම එලේ ම අනිත් පැත්ති දං ළඟ දංන් කියනවා බයවැඩි පයන්හොම ආදැ වමට කපන්්ඩ දැන් දක්ුණුට කපන්්ඩ දැ වේගේ වැඩි කරන්නඩ දැන් තිරිංග භාවිතා කරන්න දැන් ්‍රත්් පැට්ලපාගන්නඩ ැන් ජියරමාරු කරඩ දැන් නලාවනාද කරඩ මේ වගේ ඉතින් එකඒෙව කියනවා හරි ඒ කරනටම මේ කරඩ ැවිල්ලාක් ෙරු ත තුරක්සිද්ද වෙන මට පන්්ි කියෙනලා කැප ගහැග ැ තද කරන්නට කියනලා තිරග ද කරනැත්තං ඒත් ගැටලුවක් ඇති මෙන්න මේ විදිහට මෙයා කියන කියනක දවන් කරන්නේ ඉස්සෙල්ලාම ඉස්සල්ලාම කියන එක කරන්න තමාරුයි සහට එයා බ්‍රේක එකට කක්ු ද නත්තං හැන් බ්‍රේෙන් අදිනවා හරි ති හොමොහ මොහම ික දසක් යන ිකද කනටි කිය ද මට ටිකක්ර යන්නට පුුවන් කියෙනනම තේමගේ ලගම ඉන්නන්නේ හරිද ටික දමත් තව ගේාමයකන දැන ඔලට සෑහන්ට පුරදුයි කිය ොකක්දී පුරදුයි කියන්නේ එයා වෙන දට වම් පැත්තට මේ වාහනය කපන්්ඩ කියලා කයදදී මටහෙම අදහසක්කාේ නෑන දැන් මට එනවා ඒ අදහස දුණ පැත්ත්‍ර කපන්්ඩුනලා මටම එනවා අහස දැන් දගුණු පැත්්‍ර පණ්ඩ ුනු කියලා නලාව නාදනය කර්ඩඕන කියලා මටම එනවා අදහසක් හරි තිරිංග තක කර් ඕන කියලා මගේ මනසම මට අදහසක් කියෙන දැන් ඉක්මට බ්‍රෙක් කරඩ කියලා හා දැන් වේගේ වැඩි කරන්නට කියලා මේ ඔක්කොම් මගේ පැත්තෙන් මගේ මනසින් එෙනවා ඒ නසිං ආපු දේල් දැන් එයාගේ මනස ුත්තෙනවා වගේ ඒ විදිහට මගේ මනසින් එනවා. මගේ මනසිකාරය මට කියනවා මේ දේවල් මේ දේවල් කරට කියලා. ඒක දැකප යා මට කියවා දැන් ඩ පුරදදු වෙලා කියලා. ඒක කියන්න මේ පුරුදු වෙලා කියලා කියන්නේ මොකක්ද අනතුරක් ඇති කරගන්න නැතුව කිසි පැත්තකින් පත හැපෙන් තු පැත් හැප පෙන් තු සරහැ පෙන්ෙ න. ොකක්වත් නැතුව කාටවත් කරදරයක් නැව ගමනාන්තය දක්වා යන්ඩ පුලුවන් විදිහට වාහනය අරගෙන මගේ මනස මට පනිවිඩ දෙන්නට පටන් අරන් ඒකට කියෙන මනිසිකාරයක් කියලා හරිද ඒක කියෙන මනිසාරයක් කියලා ඔය ගැටලුවක් කියලා ගැන වාහනෙක හැර කියලා හැප්පුනොත් කාග හැරක හැප්පුුණනොත් රි නැත්තම් වෙනත් වාහනයක හැප්පුනොත් හෙමුණොත් ගැටලුවක්නේ දැව ගැටලුවලින් හිත පුරෝගෙන ඉන්න ගට්ටිය හපගෙන ඉන්න කට්ටිය ජීවත් ෙන්ට කියහිත්ලා හරිද තමන්ගේ මනසේ ඔය ගැටලු පුරෝගෙන ඉන්න ව කියලා කියන්නේ හප්පගෙන ඉන්න අය හැප්ුණගලා හරින්න එක්මට වහන හදාගෙනා යන්ෝන. හරිද අන්න ඒ වගේ තමයි තැන් හැපිලා හිටියට ඉක්මට වහනේ හදා ගණඩ හදාගෙන අය පාර්ර දාගණඩ ඊට පසේ හැපෙන් ඇතුව යන්නඩ පුළන් මනසිකාරය හදාගණ්ඩ ඕන අන්නේ මනසිකාරය තමයි මේ අංගටත් එෙක් අපට හැදිල තියෙන්න අප පෙන් නත්න්නේ. මේ අංග අටත් එක් අපිට හැදිලා තියෙන්නේ අන්න ඒ මනසිකාරය ඉතින් අපි ඒ හදාගණ්ඩෝනොඔන්න කියන විදිහටම දැන්තේරෙන ඇති මොකක්ද මේ නසිකාරය හදන්නේ කියලා. අපේ පෙන්වත්න අපි මොකද කරණ්ඩෝනේ. අපේ ජීවිතය නිවැරදිවාරගෙනයන්ඩ නිවවැරදි වරගෙනන්ට වදගන්නතු තැන්තැංගොල ෑලෙන්නේ නැතුව ැටෙන්නේ නැව හැපෙන්නේ නැතුව ඊරිසියාවෙන්ට දෙෙන්නේ නැතිවෙන්ඩ කරෝධයන්ට දෙන්නේෙ නැතිවෙන්ඩ අධික බැඳීම් ඇතිවෙන්ට දෙන්නේෙ නැතිවෙන්ඩ නිවැරදි සතුට බුක්තිවිඳදිමින් ය භාවනාවකින් ඇති කරගන්න සතුට සීලය රැකල ඇති කරගන්න සතුට සමාධය තුළින් ඇතිකරගන්න සතුට මේ කෝම බුක්ති විඳමින් අපි මොකද කරන්න ඕන එක 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 ආකාරය හිතට දුක්කෙන්නේ නැතිවෙන්ට සමුතුලිතව සංවිධානාත්මකව මේ ජීවිතය ගෙවන්ඩ අවශ්‍ය කරන ගැටලුවක් ආවත් එක අවම කරගෙන එක නැී හිටින විදිහත් මේක තුළ තියෙනවන වීර්රයෙන් යුක්තවට යතු කරන විදිහ ආපහෝ අමාරු වැටෙන් නැති විදි අපි ඔක්කොමතා කරා ඉතාම සාරාසගතව කතා කර එතකොට මෙන්න මේ දේවල් කරන්න අවශ්‍ය කරන මනසිකාරය මගේ ඇතුලාන්තයෙන් ඒ පනිිවිඩේ මට එන්ඩඕන තෙරුණාද ඇතුලාන්තයෙන් ඒ පණිවිඩේ මට එඩු මගේ ඇතුළෙන් ඒ පණිවිඩේ එන්ඩ ඕන. අන්නේ එන විදිහයට අපි හදාගන්න එක තමයි කරගණ්ඩ ඕන උතුම්ම කාර්යය හරිද එතකොට මේ ඔක්කම දැනගෙන හිටියට වැඩන්න අපි මේ දවස් පාක්තිස්සේ කතාරපුදේවල් දැනගෙන ඉන්ඩ ඕන තමයි හැබැ දැනගෙන ඉඳීම විතරක් වැඩක් නෑ. හරිද අරවාහනයක් එලවන්ඩ ඕන කරන සියලු දැනීම අපට දැනගෙන ඉඩ පුුවන් ඕන්නා. ඒන මොනාද ඒ කියන්නේ සමහර විට ඔය එක එක දේවල් තියෙනවන්නේ මේ තිරිංග තද වෙන්නේ මෙහෙමයි මේක ඒ ඩිවෙන්නේ මෙහමයි මේ සුක්කානම කපනකට මට කැපෙන්න්නේ දකුණට කැෙ සහරඒග තියෙන කාර්මික ඥාණය පවා තියනවා එහෙම තියෙන ඒ හදන්ට පවා පුළුවන් හැබැයි ඒවා හදන්ඩත් පුළුවන් වනාට තිරිග පද්ධති හදන්ට පුළුවන් උනාට සමහරයට වාහන එලවට බෑ ඒවාගේ ඇතුලාන්තය දැනගත්තත් පන්නත්නේ පුහුණුව කියනක ඕනෑ කොහොමද වාහනයක් පදවාගෙන යන්නෙ කෙළ ෙකන්දා ඒෙකි එක ගලපල 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 කොච්ච ධර්මය කතා කරත්. අපේ ඇතුළ අන්තයෙන් මේ විසඳුම අපේ මනසිකාරයෙන් ඒ ඒ ප්‍රශ්නය එන වෙලාවට තිරිග තකරට අනිත් වෙලාට පුළුවන් පොහුණුව වෙන කාල නමුත් තාතක් ගල යුතුම වෙලාව තිරිංග තදකරේ නැත්තම් වාහන එක ගැටලුව කොහොමදක කියන්ට අපි දන්නවා. අන්න ඒ වගේ තමයි. ඒ ඒ ගැටලුව එන එන වෙලාවට ඒ ඒ විසඳම අපේ මනසිං හරියට අර ගින්දර දකින වෙලාවේ ඒක නිවාගන්න කොහොමද කියලා වේගවත්ව අපේ මනසට නොඒකුත් ආකාරයෙන් ක්‍රමවේද නැගිලා එනවා ඒ ගැනමගේ අදැකීමක් තියෙනවන ගන්න ඒ වගේ. මේ අපි කතා කරපු ගැටලුවලට ගැටලු කළමනා කරය කරගන්න ගැටලු නැතිරගන්න ගැටලු විසඳ ගන්න ැටලු අබෝධ කරගන්න හේතුව තේරුම් ගන්න නැති කිරීම තේරුම් ගන්න නැතික කරන මාර්ගය කියනෙවා. ඕ කෝමටික අපේ ඇතුලාන්තයෙන් වටහාගන්නට. අපිට අපූරු මනසිකාර ඇත්තිෙන්ට ඕන ඒකට ගෙන ගෝනිස්ව මනසිකාරය කරා. ඒ මනසිකාරයෙන හදන්න ඕන හරියට ෆෝමැට් කරපු පරිගන්නකයක් වගේ නැතැ වෙන උපකාරයක් වගේ සහ උපකාරණ තිය ඒ ෆෝමට් කරලා තියෙන විදිහයට තමයි එයාට ඒ උපකාරණයෙන් අවශ්‍ය කරන වැඩේ කරගඩ පුළුවන්තිය. යම් කිසි මුරදුකාග තියනයි මුරදුකාග පරිගන්නකට දාගත්ත තම ඒ ඒවිදිහට වැඩ කරන්නේ එනිසා හොඳින් තේරුම් ගන්ඩ මේ කාරණා හොින් තරුම් ගන්ඩ මේ කාරණා හොඳින් තේරුම් ගත්හම අපිට ලොකුලාභයක් තියෙනවා ලොකු ලාභයක් තියෙනවා මේ කාරණා හොඳින් තේරුම් ගත්තහම ඒ මනසිකාරය හදාගත්තොත් පිවත්නි ඒ සාර්ථක මනසිකාර වැඩපිළි වෙලට අපේ එහිත ගතු කියනවා අපිට හරිද අපේ එහිත අපිට අවශ්‍ය කරන වැඩපිළි වෙල සකස් කරලා දෙනවා කාරනා කියනවා මෙහෙමයි වෙන්්ඩෝනී මෙහෙමයි වෙන්ඩෝනය කිය අපේ හිත අපිට කියනවා. ඉතිං ආය අපිට සැලිසැලි ඉන්ට දෙයක් නෑ අය අපිට නොයෙකුත් ආකාරයේ ගැටලු නිසා පීඩාවිඳවිද ඉට දෙයක් නෑ. ඒ හැම දෙයක්ම ක්‍රමානුකූලව කොහොම දෙයකෙන් අතමි දෙන්න කියලා අපේ සිතම අපිට ඉතාම අපූරු ක්‍රමවය දෙයක් සකස් කරලා දෙනවා. හරිද. ඉතිං ඒ විදිහට අපේ සිත අපි අර තේරෙන විදිහටම කියමු අපේ හිත අපි මොකද කරගණ්ඩෝනෆෝමැට් කරගණ්ඩෝනය හරිද අපේ හිත අපිම සකස් කර ගණ්ඩෝනේ හරි ඉතින් ඒ නිසා අපිට පුළුවන් අපේ හිත සකස් කරගණ්ඩ අපිට නිවැරදි මනසිකාර එන විදිහට අපේ හිත අපරුවට සකස්කරගණ්ඩ පුළුවන්කමක් අපිට තියෙනවා. එහෙම වනොත් අපි හරම සාර්ථක මනුස්සෙක් බවට පත්වෙනවා. ඉතාම සාර්ථක කෙනෙක් බාට පත්වෙනවා. හරි එහෙම නොවනොත් අපි ලොක්කු ගැටලු කාරී තත්ත්වයකට මුණ පානු. ඉතාම ඉහල ගැටලු කාරි තත්වකට මුණ පනමේ හැම දෙයක්ම තියෙන අපේ අතේ. අපි කොහොම අපේ ජීවිතය සකස් කරගන්න කිය එකත් මෙ ජීවිතය නිවැදි කර ගැනීමේ වැඩපිළිවෙල කොහමද අපි සිද්ධ කරගන්නේ කියනෙ එකත්. අපි හැබෙලේම හිතා බලමින්ම කටයුතු සම්පාදනය කරග්ඩ ඕනෑ හැම පැත්තකින්ම කොයි විදිහට අපි හැම පැත්තකින්ම මේ මෙහෙවුම සිද්ධ කර ගන්න කියලා කොහොම හරි අපි අතිවිශාල වූ කාරණාවකට හිතයොම කර්ඩ ඕනෑ. ඉතින් දින පහක්තිස්සේ කතා කරපු හැම දෙයක්ම අපේ ගැටලු සංසින්දවා ග්ඩ. බැරි නෑ පුළුවන් එච්චරයි. අවසාන වසිෙන් අපි හිතන්න ඕනනි කාරණාවයක. පොඩ්ඩක්වත් බැරිකමක් නෑ හරිද ඇයි ක්‍රමයක් තියෙන නිසා ආරම්භ කරපු තැන්ටමපියන් අපි වැටිලා හිටියා. මුකුත් කරගන්නට බැරු අසරන වෙලා හිටිය. ඒ අසර වෙලා හිටිය ප්‍රශ්නය තුළ විසඳමක් පේනට ති බෙනැති හින්දා. ප්‍රශ්නයට අපි විසඳුම් හෙවේ බෞතික. නැත්තං ගොඩක් ඈත කාරණාවක් ප්‍රධාන කාරණාව වනවෙේ. එතක ස්තීර විසුමක් ඇතික කාණාවත්ේ කෙනෙක් වෙනස් වනනා යම නෑත තිබත්තෙට පත් කර ගැනීම ගැන අවදක්ත් වෙනස්ෙන්නේ නෑ කියනෙ නෙ ාවකාලික විදු ක්කයක එහෙම වෙයි. කෙනගේ වනස්සීම මට දුකක් විදිහර දැනුනේ. ඒ කෙන කෙරෙහි මට තන්හාාවක් තිබනානං විතරයි. ඉතින් ඒ නිසා මට පුළුවන්වැඩ ඕනේ මේ කියන තන්හාාවෙන් අයින් වෙලා කටයුතු කරන මේ අපූරු වැඩපිළි වෙල අත්දැක දැක අත්දැක දැක. අත්්දැකම් තරකරගන්නට මට හැකියආාවක්තේ නවා ඒත් එක්ක තමයි මගේ මනසිකාරය හැදන්නේ අරවාහනේ එලවන්ඩ පුරදුනාාවගේ මේ හැම වෙලේම ගැටලුව එනකොට මේක පැත්තෙන් විසදු මහොයාගන් මේ පත්තෙෙන් විසදු හොයාගන්ඩුවම් පුුණු වෙනකොට ටික ි ිටි ගන්තීමට මේ විසඳම මගේ පැත්තරම එන්ට පටන්ගන්නවා. මේ විසඳම මගේ පැත්තටම මෙෙන්ට පටන්ගන්නවා. ඇතින් අන්න එතන තමයි මට තියෙන අපූරු ලාභය තියෙන්නේ. මේ ලාබේ ඇතිකර ගැනීම සඳහා මට ඉතාමත්ම ඉහල මාන සිකත්වයක් ඇති කරගණඩ. පුළුවන් ආර්ේෂ්ටායක මාර්ගය තුලින් කොහොම දෙම සාර්ථක ගමන යන්නේ. හරිද සංවිධානාත්මකව ඒ වගේම කිසිදු ගැටලුවක් ඇතුළට ඇතිවෙන්නේ නැතිවෙන විදිහට මේ ගමන යන්නේ කොහොමද කියන එක ගැන. මට ඉතාම ඉහල දැනුම උරුම කරගන්ඩ හැකියාව තියෙනවා ඉතාම ඉහල දැනුමක් උර්ම කරගඩ හැකියාව තියෙනවා අපේ පිනත්නී ඉතින් ඒ සඳහා මමවෙහසිලා වැඩ කරඩ කිසිම ගැටලුවකින් පිඩාවට පත්වවෙන්නේ නැති චරිතයක් බවට පත්ෙන්ට හොඳදටමි පුළුවන්කම තියෙන ඒ සදාහැම දෙනාටම ශක්තිය ලැබේවා ධෛරය වීරය අධිස්ථානය වාසනාව ප්‍රඥාව ලැබේවා කිය ලබි ප්‍රාර්ථනා කරන ධර්මය තුළින් තමන්ගේ හික්මීම ඇතිකරගෙන තමන්ගේ ලාභය ජීවිතය ලබාගත හැකි හෙලිම බාගත කෙනෙක් බවට පත්වෙෙන්න්නට පුළුවන් හැම දෙනාටම අපි සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ට ආචබුම් මට්ටා දේවානාගා මහිෙද් දෙකා පු්ඥන්තන් අනමෝදිත්වා චිරංරක්කං තුසාසනං, චිරංරක්කං තුදේශනං චිරංරක්කං තුමං පරති හො දැපන්නත්න අද දවසේත් මේ ධර්මදේශනාවේ දායකත්වය. හතරවෙනි වතාවටත් මෙම ධර්මදේශනාව දායකත්වවැරගෙන කටයුතු කරන්නේ මේ ගැටලු කළමනාරනය පිබඳව අපේ ජීවිතවලල්ට මේ ඇත් වෙලා තියෙන ගැටලු. නැතිකර ගැනීම පිළිබඳව සිද්ධකරච්ච ධර්මදේශනාකිහිපේ හතරනි වටත් දායකත්වරන්න කටයතු කරන්නේ දර්ශනි අබේකෝන් මහත්මිය මහනුවර අනිවත් එහි පදිංචි දර්ශනය බේකෝන් මහත්මිය ධර්මදානය කුසලේ අප හැම දෙනාටම මෑත බව එක දීම උතුම් නිර්වාණවබෝධයි ලැබෙන්ෙනටත්. හේතුවේවා කියන ප්‍රාර්ථනාව ඔබ පැහැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් මෙතුම මේ ඒ ප්‍රර්ථන සිද්ධ කරනවා වගේ වසර හතකට පිරි පරලෝ ස පත් පත්මිනි අබේකෝන් වන අපගේ මෑණියන්ට නිවංසුව පිණිස හේතුවාසනාවේවා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහකරන ඉතින් අපි ප්‍රාර්ථනා කරමු. එම මෞතුමයට පත්මිණි අභේකෝන් මහත්මයට මේ සියවලු පුුණ්‍ය ශක්ති නුමෝදන් වෙලා ිහ දුක්රදයක්ක ඇතනකවාස කරන්නගේ සිරදුක්කර දරුවේවා සුකිත මුදිිත භාවයට පත්තේවා, සුගතිගාමිවා සුගතියෙන් සුගතියට පත්වේවා වසානයතුම් නිවනින් සැන සේවා කිය ප්‍රාර්ථනා කරමු. ඒවගේම ඒ නමින් මේ පරලොගියාව සසිලම ාතතිමිත්‍රාදීන්ටදේ ආකාරයට මේ පින්නන මුද වෙලා ඒ හැම දෙනමත් සුකි සුපත්බභාවයට පත්තේවා තු නිර්වාණා බොදවේවා කියර ප්‍රාර්ථනා කරමු. එ සමගම මෙතු මේ ප්‍රාර්ථනා කරවා අධර්මාබෝධය උදසායන ගමන් මගේ ජීවිතය මුහුණ පාන ගැඩ්නුවල්ට සාර්ථකෝ මුහුණ දීම සඳහාවැසි ජීත බෝධය ලබාදීමට වෙහෙසෙන දශකයන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට සියරුම දෙවියන්ට පින් කැමති සියෝ දෙනාටත් මේ උතුම් නිර්වාණවබෝධය පිණසම හේතුවාසනාවේ වා කිය සඳහ කරනෝ ඔබ පහම දෙනාටම සිෙත් ප්‍රාර්ථනා කරමින්. ඉතිං අපි දර්සනයඔේකෝන් මැතිනිය වෙනුවෙන් ප්‍රර්ථනා කරම එතුමියත් සුජිවත්වාසයක හැම දෙෙනනාටමත්. දුක් නිරෝගී චිරජීවනය ලබෙන්නනට හේතු සකස්වේවා මේ උතුම් දානේ පුුණ කර්මය ධර්මදානමේ පුුණෙ කරර්මය තුල ජන ල ප න ක්තිී හේතු වෙ රන ල්කට පප ි්ා බල ප ෘති් සිදේවා ය දක්කදරයක් වන්නට ති බේනගේ සිිල දු කර දරේවා කායිකමානසික සුව ලබේවා අවසානයේදී උතුම් නිර්වාණබෝධය පිළිසම. ඇවැසි වෙන කල්්‍ය යානමිත සම්පත්තියම නිබඳව නිරතුරුවම ලැබේවා කිසිදු පාමිත්‍ර ඇසුක සසර කවදාක් පොත්පත්න වේවා උතුම් නිවණින් සැනසෙන්න්නට මේ පින් පාරමිතා අධර්මයක් වේවා කියර ප්‍රාර්ථනා කරනවා හැමදිනාටම සම්මා සම්බධ සරණයි. සාධ සාධ සාධෝ. සුපින්වෙතුනි අදදින මෙ මුතුම් සද්ධර්මාණ ශාසනාව සිදු කළ අප දේශකයන් වහන්සේට තවත් මෙවැනි ශාසනික කටයුතුර නිරතදීමට අවශ්‍ය ක්. දෛරය වාසනාව ලැබේ බයි අප එක් සිත්ත ප්‍රාර්ථනා කර සිටිමෝ අද දින මෙම සද්ධර්මා අනුශාසනාව සඳහා සැද හැත විකාශන දායකත්වය ගෙන කටයුතු කනු ලැබේ මහනුවර අනේවත්තේ පාදිංචි දර්ශනී අභේකෝන් මහත්මේ විසිල් එසේනම් අද දිනට නියමිත විෙනවිධ සද්ධර්මානුශාසනාව මෙතකින් නිමාවට බත්වනවා ඔබ සැම්මට තෙරුවන් සරණයි